ජනතා විමුක්ති පෙරමුණ දිනන්නේ කවදාවත් මේ රටේ. ඒ ඒගොල්ලන්ගේ මතය දිනන්නේ නැත්නම් ජනතාව එතන ප්‍රතික්ෂේප කරලා තින්නේ. දැන් ඒගොල්ලෝ මේක පෙන්නලා තියෙනවා. මිනිස්සුන්ට පෙන්නනවා ඉතාමත් සද්භාවයෙන් කරන වැඩ කටයුත්තක් මේගොල්ලෝ දැන් කතා කරද්දි දැන් මේ කවුද අවුරුදු 20 ගණන් තිස්සේ පාර්ලිමේන්තුවේ හිටපු අය? උපි තැපල් ඡන්දයට පුළුවන් රටේම දරුවන් දෙලිය දෙන්න. දැන් මම අහන්න කැමති මේ ඒගොල්ලන් ඒගොල්ලන්ට මෙහෙම දැන් ඒගොල්ලෝ කියනවානේ මේ සේරම නරකයි කියලා. ඒගොල්ලෝ කියනවානේ මේ අවුරුදු 75ක් තිස්සේ ආණ්ඩු කරපු සිරුදනව නරකයි කියලා කියන්නේ. එහෙම නරක තැනකින් පාර්ලිමේන්තුවට ආවනේ මේගොල්ලෝ. එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ රජේ පොදුජන එක්සත් පෙරමුණ මට මතක විදියට. එක්සත් ජනතා නිදහස් සන්ධානය හරි පොදුජන එක්සත් පෙරමුණ ඒකේ නාම යෝජනා අරගෙන. එතකොට මේ ක්‍රමයේම එදා තේරුන්නේ නැද්ද? දැන් ඒගොල්ලෝ කියන්නේ එහෙනම් කියන්න ඕන DS නායක ගාව ඉඳලා චන්ද්‍රිකා බණ්ඩාරනායක ගාවට එනකම් වැරදි කියලා. ඒ කට්ටිය එහෙනම් වැරදි. එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ එක හොඳයි ඒක ඉඳන් පැතුල් වුණා. දැන් කියන්නේ එහෙම නෙමෙයිනේ. එදා ඉඳලා අද වෙනකන් හිටපු සියලු දෙනා වැරදි කියනවා. හිසලු ආණ්ඩු වැරදි කියනවා. නායකයෝගත ප්‍රතිපත්ති වැරදි කියනවා. එහෙමනම් එහෙම වැරදි ප්‍රතිපත්තියක් අනුගමනය කරපු කණ්ඩායමක් එක්කලා ඡන්දෙ ඉල්ලන්නල ඒ වෙලාවේදී ඡන්දෙ ඉල්ලනකොට මේක මතක් වුණේ නැද්ද? එතකොට 2015දී නැවත වතාවක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට ගන්න උදව් කරේ නැද්ද ඒගොල්ලෝ? 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය අවසන් කරපු හේතුවට හරි ඒගොල්ලෝ උදව් කරේ නැද්ද? දැන් මේගොල්ලෝ කියන්නේ දැන් අද කියනවනේ යුද්ධය අවසන් කරපු එක හරි සංවර්ධනය හරි ඒ වැඩපිළිවෙල හරි සහන දීපු එක හරි අධ්‍යාපනය වෙන්න පුළුවන් සෞඛ්‍ය වෙන්න පුළුවන් මේ රටේ අනිකුත් ක්ෂේත්‍ර වෙන්න පුළුවන් ඒවල සමස්ත ප්‍රතිපත්තියම කරපු දේවල් සියල්ලම වැරදි කියලා කියන්නේ. මේ රටේ දැන් විදුලිය දුන්නා නම් මේ රටේ විශාල වශයෙන් ජනතාවට විදුලිය දීලා දෙනවා නම් නිවාස ටික දීලා දෙනවා නම් මාරවල හද දෙනවා නම් මේ සියල්ලක්ම දෝෂනේ දකින්නේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ කියන්නේ මේ සමස්ත ක්‍රමයේම වැරද්දක් නිසා තමයි ඒ වැරද්දක් නිසා තමයි මේ රටට මෙහෙම වුණේ කියලා. ඒ වුණාට පිටින් පිට ඒ ආණ්ඩුව වලට බුක්කු ගහලා ඒකෙන් එක්ක පාර්ලිමේන්තුවට එනවා. ඒක නෑ එහෙම නැත්නම් ඒකේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ ආණ්ඩුවක් කරගන්න දෙන්නේ නැතුව 71 දී මොකද්ද කරේ? ආණ්ඩුව සමග ජනතා පෙරමුණ ආණ්ඩුව ආවක් 1970 බලයට 71 කරලා මෙහෙමනවා. එතකොට ඒක විනාශයක් නෙමෙයිද? එක පැත්තකින් විනාශකාරී වැඩ සිද්ධ කළා. 1989 ත් ඒක කළා. එතකොට එහෙම කරගෙන යනවා. එක ඊළඟට මෑත කාලයේදී මේ ආණ්ඩුව වලට එකතු වෙනවා. ආණ්ඩුව තුලින් ඡන්දෙ ඉල්ලනවා. දැන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ පක්ෂයෙන් ඡන්දෙ ඉල්ලුවේ. ඒගොල්ලෝ සේරම විජිතේරත් මහත්තයා ගම්පා දිස්ත්‍රික්කේ පළවෙනියා වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණින් ඡන්දෙ ඉල්ලලා. එහෙමනම් එදා කියන්න ඕන අපි මේ සමස්ත ක්‍රමයට විරුද්ධයි. අපි මේගොල්ලොත් එක්කලා මේගොල්ලෝ සේරම අද නිදහසේ නිදහසකට දවසේ ඉඳලා මේ සමස්ත ආණ්ඩු සමස්ත නායකයෝ සම්පූර්ණයෙන්ම කළා තියෙන වැරද්දක්. ඒක නිසා අපි මෙතනට එන්නේ නැහැ. අපි වෙනම ඡන්දෙ ඉල්ලනවා. මේක තමයි අපේ ප්‍රතිපත්තිය. දැන් හරියම ලස්සන්ට එහෙම හිටපු කණ්ඩායම අලුත් කණ්ඩායමක් වෙන ග්‍රහලෝකෙන් ඇවිල්ලා වගේ දැන් ජනතාවට ජනතාව පව්. එක පැත්තකින් ඒ ජනතාවගේ පැත්තෙන් ගතව ජනතා ප්‍රශ්න අපි දන්නවා විශාල වශයෙන්. දැන් මේ බදු ප්‍රශ්නේ තියෙනවා. අපි දන්නවා බදු අඩු කරන්න ඕන. ඒක දන්නවා ජනාධිපතිතුමා දන්නවා සමස්ත ආණ්ඩුවම දන්නවා. හැබැයි මේ වගේ දේවල් අද ජනතාවට සංවේදී. එතකොට ඒ සංවේදී දේවල් වලට ටච් කරලා එහෙම නැත්නම් ඒවට ඔළුවට දාලා දැන් ඒගොල්ලෝ කියනවා අවුරුදු 75 තිස්සේ ගෙනිච්ච දෙයක් නැත. අවුරුදු 75 තිස්සේ මේ රට විනාශයට ගෙනිච්ච අය DS නායක, DS නායක, සර් ජෝන් කොතලාවල, SWRD බණ්ඩාරනායක, සිරිමාව බණ්ඩාරනායක, JR ජයවර්ධන, ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ මේ රට විනාශයට ලක් කර අය, සමස්ත පාර්ලිමේන්තු කණ්ඩායම විනාශයට ලක් කර අය. මම ගත්තොත් පුත්තලන් දිස්ත්‍රික්කේ ජනතාවගෙන් අහන්න මගේ තනතුරු දාලා ඇවිල්ලා, මම කරපු වෘත්තිය දාලා ඇවිල්ලා, මගේ ආසනේ ජනතාවට දිස්ත්‍රික්කේ ජනතාවට වැඩ කරලා තියෙනවා. මම දන්නවා මම තුම්පාරක් පාර්ලිමේන්තුවට ගියා, පළාත් සභාවට ගියා, පළාත් සභාවේ අරුණ දූරයක් ගත්තා. එහෙම කරන්න හේතුව තමයි මම කරපු වැඩ ගැන මිනිස්සුන්ගේ කැමැත්තක් තියෙන හින්දා. අද කියන්න බෑ අරුන්දික කිසිම දෙයක් කරේ නැහැ කියලා ඒගොල්ලන්ට ඇවිල්ලා පුත්තලන් දිස්ත්‍රික්කේ කියන්න බෑ. එහෙම තමයි හැම කෙනාටම. ප්‍රතිපත්තිවල ගැටලු ඇති. යම් ආණ්ඩුවල ගත්ත සමහර ප්‍රතිපත්ති පිළිබඳව ගැටලු ඇති. අපි දන්නවා එහෙම ප්‍රතිපත්තිවල ගැටලු තිබ්බා. අපි පහුගිය කාලේ පොහොර සම්බන්ධයෙන් ගත්ත ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම වැරදි.
හැබැයි අද මම කියනවා ඒ ප්‍රතිපත්තිය ගන්න සිද්ධ වුණේ ඒකට මේ බොරුවක් ඇවිල්ලා අපි ඉඳන් කිව්වා මේ කාමෙනික පෝරකතා ඒක නෙමෙයි අපිට සල්ලි තිබෙන නිසා එදා අපිට සල්ලි නැති නිසා රසායනික පෝර ගන්න ක්‍රමයක් නැති නිසා අපි ඇවිල්ලා වෙන වැඩසටහනක් ඔළුවට දාලා අපි ඉඳන් කිව්වා මේ කාමෙනික පෝර වැඩසටහන ගේන්න කියලා ඒක නෙමෙයි එදා සිද්ධ වුණේ ඒව රජයේ සමන් සමහරක් රජයන් ගත්ත වැරදි ප්‍රතිපත්ති ප්‍රතිපත්ති වල ගැටලු දිනවා නමුත් කාටවත් කියන්න බෑ නිදහසෙන් පස්සේ අද වෙනකම් බිහි වෙච්ච කිසිම ආණ්ඩුවක් වැඩ කරේ නැහැ කියලා කියන්න බෑ. එහෙමනම් දැන් අනිත් කාරණාව තමයි අපි බලන්නකො ප්‍රතිපත්ති ප්‍රකාශ සේරම එක සමානයිනේ. හැම ප්‍රතිපත්ති ප්‍රකාශයකම තියෙන සහනද? ඒතකොට ඒගොල්ලන්ට තියෙනවද වෙන වැඩ පිළිවෙලක්? ණය සම්බන්ධයෙන් ගත්තාම පරස්පර විරෝධී වැඩ පිළිවෙලක් තියෙන්නේ. එකවරක් ඇවිල්ලා එකක් කියනවා ඩොලර් බිලියන 47 මෙහෙම කරද්දි කියවනවා. අනිත් පාර කියනවා IMF එකත් ගත්තා. ඒකත් ඒගොල්ලන්ගේ එකම දේ නෙමෙයි කියන්නේ. හැම දේ ගැනම ගත්තත් එකම දේ තියෙන්නේ මම බැලුවා රැකියා දීම ගැන මම දැක්ක රේගුවේ රැකියා 300ක් දෙනවා කියලා. ඒතකොට ඒ රැකියා දෙන්න ඉස්සල්ලාම රේගුව සුද්ධ කරන්න ඕන. රේගුව කියන්නේ දූෂිත මායතනය. එතකොට රේගුව සුද්ධ කරලා රේගුවෙන් එන ආදායම රටට අරන් දෙන්න ඕන. මෙතනට ඇවිල්ලා තව 300ක් දාන එක නෙමෙයි වැඩේ. ඉතින් ඒවනේ ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මම හිතනවා මේක පරාජයපත් කරන්න මේ දෙගොල්ලොම මේ අසුද්ධ සන්දානය බයක් නෙමෙයි අසුද්ධ සන්දානේ මේ දාන මිනිසුන දාලා ඔළුව කාලා විකාර විකෘති කරලා තියෙන එක නැති කරන්න නම් පුළුවන් නම් මේ දෙක එකතු වෙන්න. එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ ගැන යන වැඩ පිළිවෙල කකුලෙන් අඳින්න නැතුව අපිත් එක්කලා එකතු වෙලා ඉන්න දේශපාලන ප්‍රවාහය සම්පූර්ණ එකදරන වෙනවා තුමා ජයග්‍රහණය කරන්න වැඩ කටයුතු කරන්න. නෑ මම කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන්නේ නෑ ස්වාද මම ස්වාද නෑ මම කොහෙත්ම සමග ජන බේවල් වේගයත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මම එකම දේ තමයි සමග ජන බේවල් වේගයේ නායකින්ටත් මම කිව්වේ මේ එකතු වීම කරන්න. මේ එකතු වීම වෙන්න එක දැනකට ඇවිල්ලා එකතු වෙන්න. ඒක තමයි මම කිව්වේ. ඊළඟට මම කිව්වේ මේ වැඩපිළිවෙල දැන් මේ කරගෙන යනවා නම් මේ වැඩපිළිවෙල මම දැක්කා. දැන් එක උදාහරණයක් කියනනම් අපි ලොකු රැස්වීමක් කරා හලාවත මම කලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනල්ලා. හැබැයි අපිට උදව් කරා එක්සත් ජාතික පක්ෂයේ විශාල සංවිධායක පිරිසක්. අද ඒ අය සම්බන්ධයෙන් එයා අසරණ වෙලා තියෙනවා. ඒ අයට නායකත්වයක් දෙන්න කෙනෙක් නැති වෙලා තියෙනවා. ඒව තමයි මම කිව්වේ. මේ අඩුපාඩු හදාගෙන මේ ගමන ඉස්සරහට ගියොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයග්‍රහණය කරන්න පුළුවන්. හැබැයි ඒ ජයග්‍රහණය කරා කියලා මම කියන්නේ එකතු කරගන්න සජමී නායකයවත් එකතු කරගන්න. ඒ කණ්ඩායම එකතු කරගන්න. ඊළඟට මම කියන්නේ ජනතා විමුක්ති පෙරමුණෙත් හොඳයි ඉන්නවනේ එකතු කරගන්න. එහෙම එකතු කරගෙන හදන්න ජාතික ආණ්ඩුවක්. අවුරුදු 5ක් තිස්සේ අපි මේ ගමන යන්. මේක දැන් හෙට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඇවිල්ලා. අපි කවුරුත් දන්නේ නැති 5 දෙනෙක් පුත්‍රන් දිස්ත්‍රික්කයේ ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවට එයි. හැබැයි ඒ 5 දෙනාත් එක්කලා ඒගොල්ල පාර්ලිමේන්තුවට එලා සමස්ත බහුතරය ඒගොල්ලෝ හදාගත්තාට පස්සේ විශාල දේශපාලනය කරන සහ දූෂිතය පැත්තක දාන්න දූෂිත නොවන අය විශාල පිරිසක් ඉන්නවනේ. ඒ අය එළියේ ඉන්නවනේ. ඒ අය මොකද කරන්නේ? ඒ අය එදා ඉඳලා පළවෙනි දවසේ ඉඳලා ජනතා විමුක්ති පෙරමුණේ දේ විවේචනය කරන්න ගණී. ඉතින් මම කියන්නේ මේක ඒම තත්ත්වයක් කරන්න ඕන අවස්ථාවක් නෙමේ. මම හිතන්නේ ඊළඟට හදන ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් වෙන්න ඕන පුළුවන් නම් ඇත්තටම වෙන්න තිබිච්ච දෙයක එක නෙමේ. සියලු දෙනා කැපකිරීමක් කළා මේ හොඳට ගෙනිච්ච මේ රට හොඳට ගෙනිච්ච නායකයාව ඉස්සරහට ගෙනියන එක. හැබැයි දැන් එහෙම නැහැ. තව දෙන්නේ තරගයට ඇවිල්ලා තියෙනවා. දැන් කරන්න තියෙන්නේ පුළුවන් නම් එකතු කරගන්න පුළුවන්. හෙට අනුර කුමාර දිසානායක මැතිතුමාට අයින් වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ක එකතු වෙන්න පුළුවන් නම් ඒත් කමන්නේ. මම කියන්නේ ඒකයි. මම කියන්නේ මේක මේ ජනාධිපති ධූරය සඳහා මිනිසුන්ගේ ඔළු කන්නේ නැතුව හරියමං විදියට මේ ජනාධිපති ධූරයට මේ ජනතාවගේ පැත්තෙන් වැඩ කරපු නායකයාට සහයෝගය දෙන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕනේ.